ඉතින් අද අපි කතා කරන්න ඔයත්ලට ඔයාලට පෙමෝ මහසයින් වර්සෝන් ප්ලේ කරන්න ඕ. ඉතින් වර්සෝන් ගැන කතා කරොත් එහෙනම් වර්සෝන් ටිකක් හයි ස්පෙක් ගේම් එකක්. ඒ වර්සෝන් වගේ ලොකු ගේම් එකක් ගහන්න බැරි කට්ටියට ප්ලේ කරන්න පුළුවන්. වර්සෝන් වගේ FPS ගේම්ස් මොනවද ඔන්ලයින්. එහෙනම් ඒ වගේ ඔය FPS බැටල් රොයල් ගේම්. ඉතින් අද අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ෆස්ට් පර්සන් ෂූටින් ගේම් එක. එහෙනම් තන් පාදක කරගෙන අපිට නිර්මාණය කරපු බැටල් රොයල් ගේම්ස් මොනවද කියලා සාමාන්‍ය ලෝවිස් පෙප් PCින් ප්ලේ කරන්න පුළුවන් රයිට්. ඉතින් වීඩියෝ පටන් ගන්න කලින් දෙත් මතක් කරන්න මේක ඊට දිගටම බලන්න වීඩියෝ කියන සබ්ස්ක්‍රයිබ් කරන්න මතක් කරන්න එපා. ඊට හැපැති බෙල් ඒකන එක ක්ලික් කරන්න මතක් කරන්න එපා රයිට්. එහෙනම් පටන් ගමු වීඩියෝ. අපේ පළවෙනි ගේම් එක වෙන්නේ ස්පිරිට් ගේට් කියන ගේම් එක. මේ ස්පිරිට් ගේට් කියන්නේ ටිකක් හෙලෝ වගේ. හැබැයි ගේම් එක සාමාන්‍ය හොඳ පර්ෆෙක්ට් ගේම් එකක් කියන පුළුවන් සාමාන්‍ය බජට් පිසි ගහන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලගේ ලෝවිස් පෙ පිසි ට්‍රයි කරලා බලන හොඳ ගේම් එකක් තමයි සාමාන්‍ය ස්පිඩ් ගේට් කියන්නේ. ටිකක් අපි කිව්වොත් ඒ සයිෆයි පැත්තට හුරු ගේම් එකක්. වර්සෝන් වලින් පොඩ්ඩක් අරගෙන එකක් හරි බව මිදිල ඔයගොල්ලන් ට්‍රයි කරන්න පුළුවන් හොඳ ගේම් එක තමයි මේ ස්පිඩ් ගේට් කියන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලගේ ලෝවිස් පෙ පිසි ට්‍රයි කරලා බලන්න හොඳ කරන්න. ඒක රයිට්. අපි ඒකෙන් පස්සේ ඊළඟට යන්නේ CS:GO 2 එකට. CS:GO 2 එහෙ නැත්නම් ඔව් CS:GO 1 එක කිව්වත් හරි CS:GO 1 එක නම් මේ සර්වර් ඩවුන් නේ 64.2 තියෙන. රයිට්. CS:GO කියන්නේ සාමාන්‍යයෙන් මල්ටිප්ලේයර් ප්ලේ කරන්න පුළුවන්. හැබැයි බැටරෝල් මොඩ් දෙන්නේ නැහැ. හැබැයි වර්සෝන් වෙනුවට ඔයාලට ප්ලේ කරන්න පුළුවන් හොඳ ගේම් එකක් කියන්න පුළුවන් සාමාන්‍ය ලෝ ස්පෙක් PC එකකින්. ඉතින් අනිවාර්යයෙන්ම ලෝ ස්පෙක් PC එකකින් CS:GO එකත් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. රයිට්. අපි ඒකෙන් පස්සේ යන්නේ ද සයිකල් ෆ්‍රොන්ටයර් කියන ගේම් එක. ද සයිකල් ෆ්‍රොන්ටයර් කියන්නේ සාමාන්‍ය ලෝස් පෙ PC එකකින්. සාමාන්‍යයෙන් අපි කිව්වොත් 1GB රෑම් කාඩ් එකක් තියෙන 4GB 6GB වගේ රෑම් තියෙන සාමාන්‍ය 8GB තිබ්බත් හොඳයි. ඉතින් බැටල් රොයල් ගේම් එක ගහන 8GB රෑම් වගේ තියෙන්න බෑ. ඒ වගේ තියෙන සාමාන්‍ය පොඩි PC එකකින් ප්ලේ කරන්න පුළුවන් ලස්සන ගේම් එක තමයි ද සයිකල් ෆ්‍රොන්ටයර් කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ලෝස් පෙ PC ප්ලේ කරලා බලන්න අපිට කරන මේ ගේම් එක. අපි ඒකෙන් පස්සේ ඊළඟට යන්නේ ප්ලැනට් සයිඩ් 2 ගේම් එකට. ප්ලැනට් සයිඩ් 2 ටිකක් ලෝ බජට් කෝල්ලොත් නැත. අපි ගොත ලෝ බජට් බැටල් ෆීල්ඩ් 242 ගේම් එක කියලා කියන්න පුළුවන්. ඒ වගේ දැඩ මැප් එහෙම මේ ගේම් එකේ තියෙන. ඉතින් අනිවාර්යයෙන්ම අග ලෝ ස්පෙක් PC එකෙන් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. රයිට්. අපි ඒ ගේමෙන් පස්සේ ඊළඟට යන්නේ ඩෙස්ටිනි 2 වලට. ඉතින් ඩෙස්ටිනි 2 කියන්නේ අර ගොඩක් මාස කරන සාමාන්‍ය ලෝ ස්පීඩ් PC එකකින් ප්ලේ කරන්න පුළුවන් තවත් හොඳ මල්ටිප්ලේයර් එවෙන්ත බැටල් රොයල් බේස් වෙච්ච ගේම් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම ලෝ ස්පීඩ් PC එකෙන් ප්ලේ කරලා බලන්න මතක් කරන්න වෙනුවේ ඩෙස්ටිනි 2 ගේම් එක වගේ යාළුවොත් එක්ක. ඉතින් වර්සෝන් නෝට් තවත් ඔයාලා ට්‍රයි කරලා බලන්න හොඳ ඉන්ට්‍රෙස්ට් ගේම් එකක් කියන්න පුළුවන් මෙන්න මේ ඩෙස්ටිනි 2 ගේම් එක. රයිට්. අපි එකෙන් පස්සේ ඊළඟට යන්නේ අයන් සයිඩ් වලට. ඉතින් මම අද හදාගන්න ගේම්ස් වලින් වැඩිපුරම කැමති ගේම් එක තමයි අයන් සයිඩ් කියන එක. ප්‍රධාන හේතුව තමයි කෝල් ඔෆ් ඩියුටි වර්සෝන් එකේ මල්ටිප්ලේ මෝඩ් එක ෆ්‍රී ටු ඇක්සස් එකේ නම් ෆ්‍රී ප්ලේ කරන්න නැත්නම් නොමිලේ සෙල්ලම් කරන්න තේ හම්බෙන්නේ. හැබැයි ඉතින් ඔයාලට පුළුවන් ඒ වෙනුවට අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න අර මේ අයන් සයිඩ් කියන ගේම් එක. මේ ගත්තද කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් මැෆියා එකේ තියෙන UI එකට ගොඩක්ම සේම් විදිහට යන්නේ. ඒ වගේම තමයි ගේම් ප්ලේ ස්ටයිල් එක, ගන්ස්, මූවමන්ට්ස් මේ හැම දෙම කෝල් ඔෆ් ඩියුටි වලට ෆිට වෙන යන්නේ. ඉතින් ඔයාලට කෝල් ඔෆ් ඩියුටි ගේම් එකක් ගන්න සල්ලිම නැත්නම් ඉතින් අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න ෆ්‍රී මේ ගේම් එක. මේ තමයි අයන් සයිඩ් ගේම් එක. රයිට්. ඉතින් මේකේ මල්ටිප්ලේ සිංගල් ප්ලේ කැම්පේන් එකක් එහෙම නැහැ. ඉතින් මල්ටිප්ලේ මෝඩ් එක ප්ලේ කරලා බලන්න පුළුවන් මේ අයන් සයිඩ් කියන ගේම් එකේ. රයිට්. අපි එකින් පස්සේ යන්නේ හෙලෝ ඉන්ෆිනිටි වර්ල්ඩ්. ඉතින් තියෙන තවත් හොඳ මල්ටිප්ලේ ගේම් එකක් කියනකොට මෙන්න හෙලෝ ඉන්ෆිනිටි එක ලෝ ස්පෙක් වගේම සාමාන්‍යයෙන් ප්ලේ කරන්න පුළුවන් හොඳ ගේම් එකක් කියලා අපිට මේ හෙලෝ ඉන්ෆිනිටි එකත් ගන්න පුළුවන් වගේ ලෝ ස්පෙක් PC එකේ. එතන මල්ටිප්ලේ ප්ලේ කරන්න ලෝ ස්පෙක් PC එකෙන් ගන්න පුළුවන් හොඳ ගේම් එකක් අපිට මේ හෙලෝ ඉන්ෆිනිටි එකත් ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම හෙලෝ ඉන්ෆිනිටි එක ඔයාලගේ ලෝ ස්පෙක් PC එකේ ප්ලේ කරලා බලන්න මතක් කරන්න එපා. රයිට්. අපි ඊළඟට යන්නේ වැලරන්ට් වලට. වැලරන්ට් කියන්නේ සාමාන්‍ය අපි කතා කරොත් එහෙම බජට් PC එකකින් තියෙන එකනෙට 4GB RAM එකක් තිබ්බ මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. 512 graphic card එකක වුණත් මේන්නේ වැලරන්ට් කියන ගේම් එක. ඉතින් එච්ච ලොකු ගේම් එක නෙමෙයි. හැබැයි ලෝස් පෙ PC එකෙන් ප්ලේ කරලා බලන්න ඕනි. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න මතක් කරලා වැලරන්ට් ගේම් එක වගේ ලෝස් පෙ PC එක. රයිට්. අපි එකෙන් පස්සේ ඊළඟට යන්නේ
ටීම් ෆොරස් 2 කියන ගේම් එකට ටීම් ෆොරස් 2 කියන්නේ ඉතින් ඒ වගේම ගේම් එකක් ඉතින් ඔයගොල්ලෝ ක්ලෝස් පිට පීසින් ප්ලේ කරලා බලනකොට සුපිරිම මල්ටිප්ලේ වගේම පොඩක් ෆනි ගේම් එකක් කියලා කියන්න පුළුවන් ඉතින් අනිවාර්යයෙන්ම ක්ලෝස් පිට පීසින් මේ ගේම් එක ට්‍රයි කරලා බලන්න මතක කරන්න එපා වර්සෝන් නෝට් ප්ලේ කරන්න හොඳ ගේම් එකක් විදිහට ඉතින් ඒකෙන් පස්සේ අපි යන්නේ ඩර්ටි බෝම් කියන ගේම් එකේ මේ ඩර්ටි බෝම්ස් කියන්නේ මොකක්ද මොන වගේ ගේම් එකද ඉතින් සාමාන්‍ය ලෝස් පිපිසිං ප්ලේ කරන්න පුළුවන් තව හොඳ ගේම් එකක් කියලා අපි මේ ඩර්ටි බෝම් කියන ගේම් එක ගන්න පුළුවන් ඉතින් ඔයාලට වර්සෝන් වෙනුවට ට්‍රයි කරලා බලන්න පුළුවන් හොඳ ගේම් එකද මේ ඩර්ටි බෝම් ගේම් එක ගන්න පුළුවන් ඉතින් ඔයාගේ ලෝස් පිපිසිං ඩර්ටි බෝම් ගේම් එකත් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා රයිට් අපි ඒකෙන් පස්සේ ඊළඟට යන්නේ ෂටර් ලයින් ගේම් එකට ෂටර් ලයින් කියන්නේ මොන වගේ ගේම් එකක්ද ඒකත් ඇහිලා කෝල් ඔෆ් ඩියුටි වලට වගේ ඉතින් ඒ වගේ වෙපන්ස් තියෙනවා ඒ වගේ UI එකක් තියෙනවා බඩික සයිෆයි ගතියකුත් තියෙන ටිකක් හොඳ ඉන්ට්‍රස්ට් ගේම් එකක් ඔයාලට වර්සෝන් නු ට්‍රයි කරලා බලන්න පුළුවන් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ලෝස් පේ PC සාමාන්‍ය 1GB වගේ VG එකක් තියෙනවා ඔයාලට මේ ගේම් එක සුපියට ප්ලේ කරලා බලන්න පුළුවන් ඉතින් ඊළඟ ගේම් එක නම් ඔයාලට අනිවාර්යයෙන්ම Android ගේම් එකක ඉඳලා ටිකක් හොඳ ඔප්ෂන් එකක් වෙන්න පුළුවන් ඉතින් ඔයාලට emulator එක එහෙම දාලා හෙල්ලම් කරන්න පුළුවන් ඒ අනිත් හැල්ත් එක ඒ තමයි combat master ඉතින් ඔයාගේ ලෝස් පේ PC combat master ගේම් එක ට්‍රයි කරලා බලන්න නම් සක් කරන්න එපා රයිට් ඉතින් මේන් වෙදී මොන වගේ තීන කුල්ට තියෙන ඉතින් වර්සෝන් මොකද කියන්න පුළුවන් ඒ වගේම යූස ඉන්ටර්ෆේස් එකක් තියෙනවා හරි මේක පැත්තෙම වර්සෝන් එකේ හයි කොපි එකක තමයි පේන්නේ නෑ නෑ මේ සාමාන්‍ය කම්බට් මාස්ටර් ගේම් එකත් ඔයගොල්ලෝ ක්ලෝස් පේ PC ප්ලේ කරලා බලනකොට හොඳ ගේම් එකක් සාමාන්‍ය අදාත වගේ හොඳම ගේම්ස් වලින් එකක් කියලා කියන්න පුළුවන් ඉතින් ඕවා තමයි අද මම ඔයාලට කතා කරන්න ගෙනයි ඉතින් මේ වගේ ක්ලෝස් පේ PC ගැන ක්ලෝස් පේ ගේම්ස් ගැන දැනගන්න පින් අපේ YouTube channel subscribe කරලා තියෙනවා තමයි දැක්කන පරිදි මේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක follow කරලා ඒක වෙනස් අමතක කරන්න එපා. ඉතින් හැමතත් අලුත් වීඩියෝ එකක් තව ඔයාලට සුවසුබ දවසක්.